අපි දන්නවා මේ වෙනකොට අපි ඓතිහාසික ජයග්‍රහණයක් කරන් තියෙනවා. සැප්තැම්බර් මාසේ 21 කියන්නේ එසේ මෙසේ ජයග්‍රහණයක් නෙමෙයි. මේ රට පුනරුද්යෝගයකට යන්න පළමු පියවර තියපු ඓතිහාසික දින තමයි සැප්තැම්බර් 21. මොකද රටේ බලකුළුණු හතරක් තිබුණා. විධායක ජනාධිපති කුළුණ තිබුණා. පාර්ලිමේන්තු බලකුළුණ 16 වතාවක් හදලා තිබුණා. පළාත් සභාව හදලා තිබුණා. නමුත් අවුරුදු 5ක් තිස්සේ එක රනිල් රාජපක්ෂල හොරු අරගෙන ගිහිල්ලා තියෙනවා. පළාත් පාලන කුළුණ හොරුන්ගේ අතේ තවමත් තියෙනවා. ඒකට ජනවරමක් නැතුව තියෙනවා. මේ වගේ ජනතාවගේ සියලු ගැටලු විසඳන්න තියෙන බලකුළුණු හතරක් තිබුණා. ජනතාවගේ ප්‍රශ්න නොවිසඳා. අපි දන්නවා බ්ලූ මැන්ඩල් කුණු කන්දට දවස ගානේ ප්‍රශ්න එකතු වෙනවා වගේ ජනතාවගේ ගැටලු ටික දවස ගානේ ඉතුරු වෙන්නේ නැරලා ජනතාවගේ ප්‍රශ්න විසඳන්න නැතුව තිබුණු බලකුළුණු හතරක් තිබුණා. ඒ බලකුළුණු හොරුන්ගේ අතේ, තක්කඩියන්ගේ අතේ, ගේම් කාර්යයන්ගේ අතේ තිබුණ බලකුළුණු. අන්න සැප්තැම්බර් 21 වෙනිදා උන්ගේ අතේ තිබුණු බලකුළුණ මහ පොළොවට ඇදලා දාලා ලංකාවට ඓතිහාසික ජයග්‍රහණයක් අපි අත්පත් කරන් දීලා තියෙනවා. මේ ලංකාව නැවුම් වෙනසකට හැරවුම් ලක්ෂයකට හරවන්න ජාතික ජන බලවේගයේ මුල් පියවර තිබ්බා. මා කියමින් සිටියේ හොරුන්ගේ අතේ තිබිච්ච, තක්කඩින්ගේ අතේ තිබිච්ච දේශපාලන බලකුළුණක් සැප්තැම්බර් මාසේ 21 වෙනිලා සඳළු තලවල ඉඳලා මහ පොළොවට ඇදලා දාලා ඓතිහාසික ජයග්‍රහණයක් අපි අත්පත් කරගත්තා. දැන් අපිට තියෙනවා තවත් කුරුණක් අල්ලගන්න. අපි දන්නවා හොරුන්ගේ අතේ තියෙන, ගේම් කාර්යයන්ගේ අතේ තියෙන, දූෂිතයන්ගේ අතේ තියෙන බලකුළුණක් තියෙන පාර්ලිමේන්තුව කියලා. දියවන්නාවට වැදිලා අපේ ප්‍රශ්නවලට විසඳුම් දෙනව වෙනුවට උන් සුරසැප විඳින්න ජනතාවගේ අයිතිය නුදුරා ගන්න ඒ දුෂ්ට ක්‍රමය පවත්ත යන පාර්ලිමේන්තුවක් තියෙනවා. නොවැම්බර් මාසේ 14 වෙනිදාට සාතික වශයෙන්ම ඒ බලකුළුණත් ජාතික ජන බලවේගයෙන් විසින් අත්පත් කරගන්නවා. මේ රට නිදහස් කරගන්නවා. ඒ ගැන කතා දෙකක් නැහැ. අපි දන්නවා පහුගිය මැතිවරණයේදී නුවරඑළියට අපි පොඩි පසුබෑමක් සිද්ධ වුණා. හැබැයි ඒත් අපි නුවරඑළිය ඓතිහාසික ජයග්‍රහණයක් කරන් තියෙනවා. ඡන්ද 6000ක් තිබිච්ච නුවරඑළිය 1,06,000කින් වැඩි කරගෙන තුන්වැනි තැනට ආවා අපි. ඒ තුන්වැනි තැනට ආවත් පරාජය, තොන්නමල්ලගේ පරාජය, දිගම්බරල්ලගේ පරාජය, සීමීලගේ පරාජය, එස්බීලගේ පරාජය නියත වශයෙන්ම අපි සැප්තැම්බර් මාස 21 ඉඳලා ලිව්වා. දැන් කුපිත වෙලා ජාතිවාදී අවශ්‍යමින් බොරු බේගල් කියමින් දෙමළ ජනතාව අපේ ආදරණීය සහෝදරවරු බිඳවන්න, කොටවන්න, ජාතික ජල බලවේගයෙන් ඉවත් කරවන්න කෝට සැලසුම් හොදලා තියෙනවා. අපි කියනවා ඔයාලට නොවැම්බර් මාසේ 14 වෙනිදා කොට්ට පැදුරු අකුලගෙන නුවරඑළියෙන් යන්න දාලා වැඩේ නියත වශයෙන්ම අපි නොවැම්බර් 14 කරනවා. නුවරඑළියේ ඉන්න අපේ ආදරණීය අම්මල තාත්තලා දුක් විඳින දෙමළ සිංහල ආදරණීය සහෝදරවරු එක පැලට එක මිටට සංවිධානය වෙලා ඉන්නවා. උඹලගේ ඔය මෙතෙක් අපි රවට්ටපු දුෂ්ට ක්‍රමය නිමා කරලා ජාතික ජන බලවේගයේ පාලනයක් හදලා අපිට හිමි අයිතිය, අපේ ජීවිතවල වටිනාකම, අපේ දුකේ මහන්සියේ වේදනාවේ කඳුළු වල හරය එකතු කරපු ජනතාවාදී පාලනයක් හදන්න. ඒකට ශක්තිමත් පාර්ලිමේන්තුවක් ඕන. අපි දන්නවා මේ පාර නුවරඑළිය දිස්ත්‍රික්කේ ජනතාව අනුර කුමාර් දිසානායක සහෝදරයා මූලික ජාතික ජන බලවේගයට ආණ්ඩුවක් ලබා දෙනවා. නුවරඑළියේදී අතිවිශිෂ්ට ජයග්‍රහණයක් ජාතික ජන බලවේගයට ලබා දෙනවා. ඒකයි රහත වගේ සුවක්. එනිසා වැඩි වෙලා කතා කරන්න වෙලාවක් නෙමෙයි. අපේ නායකයා, රටේ නායකයා ලංකාව ජාත්‍යන්තරයට ගෙනියන මේ ශ්‍රී ලංකා වාදන අපේ අභිමානවත් නායකයා මේ මොහොතට පැමිණ තියෙන නිසා ඔහුට තියෙනවා කතා කරන්න. නුවරඑළිය දිස්ත්‍රික්කයේ විදියට අපි ගමින් ගමට යන්න වෙලා තියෙනවා. ජනතාව දැනුවත් කරන්න වෙලා තියෙනවා. තව දුරටත් සංවිධානය වෙන්න වෙලා තියෙනවා. අන්නේ සඳහා
මෙතෙන්ට ඇවිල්ලා තියෙන්නේ පුරෝගාමී බලකාය. මෙතන ඇවිල්ලා තියෙන්නේ ඒ වෙනසට නායකත්වය දෙන ජනතාව. නුවරඑළියේ සිවුදිසට ගෙයලා විජයග්‍රහණය අත්පත් කර දෙන ඓතිහාසික මිනිසුන් ටික මෙතෙන්ට ඇවිල්ලා ඉන්නේ. ජයග්‍රහණය පතන නව යුගයක් තනන ඔබ සියලු දෙනාටම අප විශේෂයෙන්ම ආචාර කරනවා. ඔබ වගකීම ගන්න ඕන. වෙනදා ජාතික මැතිවරණයකදී ඒ ජයග්‍රහණය කෙලින්ම රට වෙනුවෙන් දෙන්න නොදී ඩීලර්ලා ටිකක් හිටියා. නුවරඑළිය ඒකට ප්‍රසිද්ධයි. තොණ්ඩමන් හරහා තමයි දෙමළ චන්ද ටික අරන් දුන්නේ. දිගම්බරන් රාජකිසල තමයි මැදට පැනලා සිංහල දෙමළ මුස්ලිම් අපිට ආණ්ඩුවක් හදන්න පාලනයක් හදන්න බාධා කරමින් හිටියේ. හැබැයි මෙවර ඒ බැරියර් ඔක්කොම කැඩිලා තියෙනවා. මෙතෙන්ට ඇවිල්ලා තියෙන්නේ සිංහල දෙමළ මුස්ලිම් ભેදයකින් තොරම එක රටක් එක අම්මගේ දරුවගේ නව පාලනයක් හදන්න බැරියර් කඩලා ඉවරයි. බැරියර් කඩලා ඉවරයි. තව දුරටත් බැරියර් නැහැ. තොණ්ඩමල්ල නැහැ. දිගම්බරල් නැහැ. රාජකීයවාගේ බැරියර් ඉවරයි. නව යුගයක් අපි හදනවා. එනිසා අපේ වගකීම තේරුම් ගන්න. මේ ජාතික අවශ්‍යතාවයක් තව දුරටත් අපිට ඇහෙන්නේ නැති අපිව තේරුම් ගන්න නැති ජනතාවට දැනුම දෙමින් අවබෝධ කර දෙමින් මේ ඓතිහාසික ජයග්‍රහණේ පංකුකරුවන් බවට පත් කරන්න ඔබ වගකීම ගන්න ඕන. කැන්න සින්දික යන්න කාර්යාල හදන්න ජනතාව දැනුවත් කරන්න ජන හමු තියන්න පොකුරු සාකච්ඡා තියන්න මහා පෞර දම්වැලක් විදියට ශක්තිමත් කරමින් නුවරඑළිය දිස්ත්‍රික්කයේ ජයග්‍රහණය විජයග්‍රහණය බවට පත් කරන්න ඔබ සියලු දෙනාගේ ශක්තිය ධෛර්යය ප්‍රාර්ථනා කරමු. The News Reporter. වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.